යොවුන් ලෝක කුසලාන් තරගාවලියේ මේ පාර යන අපේ කණ්ඩායම මොනවා හරි දැනගෙන දෙයක් කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් තරමට අපේ තරුණ කණ්ඩායම පසුගිය කාලේ දක්ෂතා පෙන්නනවා. මේ දක්ෂතා පිටුපස හිටපු ලොකු චරිතයක් තමයි අවිෂ්ක ගුණවර්ධන. අවිෂ්ක කණ්ඩායමේ පුහුණු කරුණාට පස්සේ අපේ තරුණ කණ්ඩායමේ දක්ෂතා ඉහළට ආපු විදිය අපිට බලන්න පුළුවන් වුණා. අවසන් මාස 4ට එක් දින තරඟ 14කට සෙල්ලම් කළ අපේ කණ්ඩායම එතනින් තරඟ 11ක් ජය ගන්න සමත් වෙනවා. ඉතින් මේ වගේ දක්ෂතා 19.5 ලෝක කුසලානට යන අපේ කණ්ඩායමට මූලික වටේ මුහුණ දෙන්න වෙන්නේ ස්කොට්ලන්තයේ ඔස්ට්‍රේලියාව සහ කොදෙව් කණ්ඩායම එක්ක තරඟ වලට. මේ අභියෝගය ගැන අපේ කණ්ඩායමේ පුහුණුකරු අවිෂ්ක කිව්වේ මෙහෙම කතාවක්. ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කරන්න නම් අපි අනිවාර්යයෙන්ම හොඳ කණ්ඩායම් පරාජය කරන්න සූදානමින් ඉන්න ඕන. මෙතෙන්දී වැදගත් වෙන්නේ අපි ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයේ තත්ත්වයන් වලට අනුගත වෙලා ක්‍රීඩා කරන එක. මූලිකම අරමුණ බවට පත්ව තියෙන්නේ අර්ධ අවසන් පූර්ව තරඟ වටේට සුදුසුකම් ලබා ගැනීම තමයි. අපිට පළවෙනි තරඟයට කලින් පුහුණු තරඟ දෙකකට ක්‍රීඩා කරන්න තියෙනවා. අපිට එකපාරටම වර්ල්ඩ් කප් එක දිනනවා කියලා ප්ලෑන් කරන්න බෑ. පළමු බලාපොරොත්තුව තමයි අර්ධ අවසන් පූර්ව තරඟ වටේට සුදුසුකම් ලබන එක. මේ කණ්ඩායම ගත්තාම පසුගිය මාස 4දී ගොඩක් දේවල් දිනා ගැනීමට සමත් වෙලා තියෙන කණ්ඩායමක්. ඒ නිසා මම හිතනවා මේ කණ්ඩායමට යන්න පුළුවන් දුර වැඩි කියලා. කණ්ඩායමේ තියෙන හැකියාවන් දුර්වලතා ගැන ශ්‍රී ලංකා යවුන් කණ්ඩායමේ පුහුණුකරුවා කිව්වේ මෙහෙම කතාවක්. ඉතින් මම හිතන්නේ ගොඩක් දේවල් නම් හදාගන්න කියලා දෙයක් නැහැ. පොඩ්ඩක් හරි වැඩි දියුණු කරගන්න ඕන නම් පන්දුවට පහර දීමේ ප්‍රතිකරුවන් මීට වඩා දිගින් දිගටම දක්ෂතා අතරට පැමිණෙන්න ඕන කියන තැන මම ඉන්නවා. කොයි වෙලෙත් අපි කතා කරන්නේ පළවෙනි ප්‍රතිකරුවන් පස් දිනාගෙන් එක්කෙනෙක් ඕවර් 40 හෝ 45ක්වත් ක්‍රීඩා කරන්න ඕන කියන එක. ඒක සමහර තරඟවල වෙනවා, සමහර තරඟවල වෙන්නේ නැහැ. මොකද අපිට ඒ දේ කරන්න පුළුවන් නම් ලෝකේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් පන්දු බලයනියක් අපිට ඉන්නවා. අපේ ප්‍රතිකරුවෝ ටික හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දාලා දුන්නොත් මේ තරඟාවලිය ගොඩක් දුරට අපිට යන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. අවිෂ්ක කියනවා වගේ ප්‍රතිකරුවන් තමන්ගේ වගකීම ඉටු කළොත් අපේ පන්දු යවන්නන්ගේ දක්ෂතාවයක උපරිම දුරක් යන්න අපේ කණ්ඩායමට පුළුවන් වෙයි. ඉතින් අපි සුබ පතමු අපේ කණ්ඩායමට උපරිම දුරක් යන්න පුළුවන් වෙන්න කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.